ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. තමන්ට බලය අහිමි වෙනකොට වෘද්ධ කම්පනය වැඩි වෙනවා. තමන් පරාජය වෙනකොට ආතතිය වැඩි වෙනවා. උසාවියකින් යම්කිසි අධිකරණ මේ ක්‍රියාවලියකට යන්න වෙනවා නම් කරපු වැඩක් සම්බන්ධව ජනතාව ඉල්ලා හිටිනම් ඒකට මේ රෝග වැඩි වෙනවා නම් එවැනි අය වෛද්‍ය පරීක්ෂණ බබා ඒ අය සුදුසු නැති කරලා දාලා දේශපාලනට ඇතුල් වෙන්න බැරි කරන්න බැරිද නීතියක් ගෙනා. දැන් වෛද්‍යවරයෙක් තමයි මේක නිර්දේශ කරන්නේ මෙයාට මේ ආතතිය හැදිලාද ලෙඩක් හැදිලාද කියලා. ඒක නිසා මම ඊට කලිනුත් මාධ්‍ය හමුවකද කිව්වා දේශපාලනය කරනකොට තමන්ගේ හෘද සාක්ෂියකට එකක කටයුතු කරන්න බය වෙන්න ඕනේ නැහැ. අපි අවුරුදු 5ක් අපිට විපක්ෂයක් වත් නැතුව අපි බය නැතුව හිටියා. අපි කොහෙවත් ලෙඩ වෙන්න ගියෙත් නැහැ, හැංගෙන්න ගියෙත් නැහැ. අපි හරි දේ කරපු නිසා. දැන් වැරදි වැඩ කරාට පස්සේ ඒගොල්ලෝ මේ බය වෙලා තමයි ඒ කටයුතු කරන්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට ගෙන් ඉල්ලීමක් කරනවා. මේ වැරදි වැඩ කරපු ඒගොල්ලොන්ට දඬුවම් දෙයි කියන බලාපොරොත්තුවක් තිබුණා. අපි මොනම හේතුවක් නිසාවත් අධිකරණේවත් පොලිසියෝ පාවිච්චි කරන්නේ නැහැ දේශපාලනයට. ඒ නිසා මේ අයට තියෙන අපි ඒගොල්ලෝ ආණ්ඩු කරන කාලේ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරපු පැමිණිලි තියෙනවා. අපි කියන ඒවා ඉක්මන් කරලා කටයුතු කරලා ඒවා හරිනම් ඒ කියන්නේ අපි කරපු පැමිණිලි හරිනම් ඒවා විමර්ශනයක් කරන්න, විමර්ශනයක් කළා ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා ගොඩක් දෙනෙකුට ආතතිය ඉදිරි කාලයේදී වැඩි වෙලා වෛද්‍යවරු හම්බෙන්න වෙයි. මොකද ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය දන්නා ඒගොල්ලෝ වැරදි වැඩ කරා කියලා. ඒ නිසා මම හිතන්නේ නීතියකින් මේකට පිළියමක් යොදන්න බැරි වෙයි. රටේ ජනතාවට මේ මාර්තු මාසයෙන් පස්සේ එන ඡන්දෙදී තීන්දුවක් ගන්න පුළුවන්. අන්න එහෙම අයට මොකද්ද දෙන දඬුවම gedara yawana එක තමයි කරන්න ඕනේ. මම අහන්නේ සාමාන්‍ය රජයේ රැකියාවකට ගියා. ඕන රැකියාවකදී සුසුකම් මිල්ලන්න ඕනේ. අනිවාර්යෙන් වෛද්‍ය පරීක්ෂණයකටත් යන්න කියලා. ඉතින් මේ දේශපාලනඥයෝට එහෙමත් නැහැ. ඉතින් ආවා මාතෘකී එක කියලා මේ නඩුත් නැහැ මොනවත් නැහැ. නෑ ඡන්ද ඉල්ලන්නේ ඉතින් වෛද්‍ය පරීක්ෂණයකට යවනවා නම් හොඳයි මාත් කියනවා. මොකද මේ තව ඒකයි අපි කියන්නේ. දැන් උසාවියෙන් අපගත්ත ගමන් එයාට ලෙඩේ සනීප වෙනවා. ඉතින් මේ වෛද්‍යවරු පිළිබඳව බලන්න ඕනේ. මොකද වෛද්‍යවරුනේ මේ හදිසි ප්‍රතිකාර දෙන්නයි මේ ඔක්කොම කියන්නේ. ඉතින් මේ වෛද්‍යවරු කරන වැඩේ හරියද කියන එකත් බලන්න ඕනේ. එතකොට මොකද අපිට තීන්දුව කරන්න බෑනේ වෛද්‍යවරයෙක්නේ කියලා ICU එකට ලෙඩෙක් ඇව්වහම ඒ ලෙඩ අපව ගේන්න කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. එතකොට ඒ ලෙඩට ඇත්තටම ලෙඩක් තියෙනවද නැද්ද කියලත් අපි දන්නේ නැහැ. හැබැයි අපි මේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලනවා ඒ දේ හරියට කරන්න. හැබැයි එහෙම කරාට පස්සේ එයාට ලෙඩක් තිබුණාද කියලා වෙනත් වෛද්‍ය සභාවකින් පරීක්ෂා කරලා බලන්න ක්‍රමවේදයක් තියෙනවනේ. මේ නිකන් ICU වලට නිකන් දානවත් දන්නෙත් නැහනේ. බැරි වෙලාවත් එහෙම ලෙඩක් තියෙන කෙනෙක් ගහලා මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒක රජේ පිට හරි ඒ නැත්තම් අප පිට පටවයි. ඒ නිසා එහෙම තියෙනවද කියලා වෛද්‍ය පරීක්ෂණයක් කරවන්න ඕනේ. එහෙම කරලා ඊටත් කටයුතු කරනවා නම් හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ එළියට එනකොට එයා බොහොම හොඳට යනවා. කිසිම හේතුවක් නිසා ගන්නෙම නැහැ. කිසිම හේතුවක් නිසා ගන්න. මොකද මේ අපේ නායකින්ට ලොකු අවබෝධයක් තියෙනවා. රාජි සේනාරත්න මන්ත්‍රීතුමා වගේ කෙනෙක් ගත්තොත් මේ එහින් එන්නේ එක්කෙනයි. මෙහි යනෝ බුරුතු පිටින්. මොකද මේ එයා විතරනේ තව කට්ටිය ඉන්නවා. රට වෙනුවෙන් දේශපාලනය කරන කණ්ඩායමක් අපේ වර්තමාන ආණ්ඩුව තුල ඉන්නේ. ඒ වගේම රිෂාඩ් බදුරුදීන් මහත්මයා වෙන කණ්ඩායම ඒත් නැහැ. රිෂාඩ් බදුරුදීන් කොහොමවත් ගන්න නැහැ. කොහොමද ඔබතුමාලා විශ්වාසයෙන් විශ්වාසයෙන් කියනවා. මේ ඊට ඉස්සෙල්ලත් අපි කිව්වා අදත් කියනවා රිෂාඩ් බදුරුදීන් කීරොත් අපේ ආණ්ඩුවට ගන්න. එහෙනම් ජනාධිපති මැතිවරණ අපි සහයෝගය ගන්නවානේ. ආයි කොන්දේසි දාලා අපි කිසි කෙනෙක් ගත්තේ නැහැ. අපට ජනාධිපති මැතිවරණේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා නම් අපි ජයග්‍රහණේ ජනාධිපති මැතිවරණේ තමයි මේගොල්ලෝ ගන්න තිබුණේ. අපි ගත්තේ නැහැ. අපට මේ රටේ ජනතාව කෙරේ විශ්වාසයක් තියෙනවා. උතුරේ කට්ටියක් කිව්වා පුළුවන් නම් දකුණේ නායකයෙක් හදන්න කියලා සම්බන්ධලා. ඊගාට රිචාඩ්ලා කිව්වා නැගෙනහිර අපි නැතුව පුළුවන් නම් නායකයෙක් හදන්න කියලා. අපි නායකයෙක් හැදුවා. හකීම් කිව්වා අපි නායකයෙක් හැදුවා. ඒ ඡන්දේ මුළු රටේම 50%කට වඩා එකක් ගන්න කිව්වා. අපි අරන් පෙන්නුවා දිස්ත්‍රික්ක 16ක් ජයග්‍රහණය කළා. ඒ නිසා අපිට මේ රටේ මිනිස්සු කෙරේ විශ්වාසයක් තියෙනවා. මේ අන්තවාදී පිරිස අපි නැතුව
තුනෙන් දෙකේ ආණ්ඩුවක් හදන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. ඔබත් එදා අපෙන් අහුවා ඒගොල්ලෝ නැතුව පුළුවන්ද 50%ට වඩා එකක් ගන්න කියලා. අපි කිව්වා පුළුවන් කියලා. අපි 69 ලක්ෂයක් අරගෙන 52ක් අරන් පෙන්නුවා. ඒසාව අපි නියත වශයෙන්ම ලබන අප්‍රේල් මාසේ මේ කිසි කෙනෙක් නැතුව සත්‍යමත් රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. Breaking.lk